Hi guys, welcome back to my channel. I hope you're all doing well. ඉතින් මම හිතනවා මගේ යාළුව හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඉතින් හැමෝම සතුටින් ඉන්නව නේද? හරි, ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා තවත් ලස්සන vlog එකක්. ඉතින් මේ vlog එක ටිකක් special vlog එකක්. මට ඇඳුමක් නෑ නෙමෙයි මම තාම dress කරලා නැහැ. අපේ ලොකු නංගි පොඩි නංගි තමයි මේ ඉන්නේ. ඒ දෙන්න නම් මේ වෙද්දි ඒ දෙන්නගේ ලස්සනම ලස්සන frock එක ඇඳගෙන තමයි ඉන්නේ. මම මේ දැන් පෙන්නන්නේ මට AliExpress එකෙන් ආව ලස්සන ring එකක්. ඉතින් මේකත් මගේ වෙලාව හොඳකම කියන්නේ මට මේ function එක තියෙන දවසේම මේකත් ආවා. ඉතින් ඒකත් මගේ outfit එකට ලස්සනටම match වුණා. ඒක silver color. ඒ වගේම ඒකේ ලස්සන ස්ටෝන් එකක් තියෙනවා මං හිතනවා ඔයාලා ඒක දකින්න ඇති කියලා. හරි දැන් මේ අපි කොහෙද යන්නේ? ඉතින් අද අපිට තියෙනවා ෆන්ක්ෂන් එකක්. අපි ඒකට රෙඩි වෙන්න තමයි දැන් මේ යන ගමන් ඉන්නේ සැලොන් එකට. ඇත්තටම මෙතන මම ටියුබ් එකේදී ගොඩාරියක් වීඩියෝස් අරගෙන ඉතින් මම ඒ ඔක්කොම මේකට දැම්මා. මොකද ඒ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි. අපේ නංගි නංග නහක බලන් ඉන්නේ. හැබැයි මෙයා නම් මං ෆෝන් එක මේ පැත්තට හරවද්දී යා නංගිකට හිනා වෙනවා, රියැක්ට් කරනවා අපේ පහණි බබා. හරි. ඔන්න ඉතින් කතාවෙන් කතාවෙන් අපි සැලොන් එකට ආවා. මේ තමයි දෙහිවල ශමරියන් බ්‍රයිඩල් සැලොන්. ඉතින් ඔයාලා දන්නවා මගේ ෆේවරිට්ම සැලොන් එකක් තමයි ශමරියාගේ සැලොන් එක. මොකද ශමරියාගේ ඩ්‍රෙසින් මාරම ලස්සනයි. හරි. ඉතින් අදත් මම ඩ්‍රෙස් කරන්නේ ලස්සනටම අපේ ශමරියාගේ. ඔන්න ඉතින් මම නම් තාම මගේ ඩ්‍රෙස් එක දාගෙන නැහැ. හැබැයි අපේ මේ ලස්සනම ලස්සන ළමයි දෙන්න නම් එයාලගේ ලස්සනම ලස්සන ෆ්‍රොක්ස් දෙක ඇඳගෙන ඉන්නේ. ඇත්තටම මේ දෙක මාරම ලස්සනයි. අපි පහණි බබා නම් බොනික් එක වගේ. හරි. ඔන්න ඉතින් මම දුවලා දුවලා ගිහලා ජැකට් එක දාගෙන ආවා. මොකද මේ වෙද්දී අපිට ගොඩාරියක් ලේට් වෙලා තියෙන්නේ. අපි මෙතනට එන්නත් ලේට් වුණා. ඒ දවසේ මට ඉතින් චමරියකින් චුට්ට බැනුම් අහන්න වුණා. හරි. ඔන්න දැන් මේ අඬන වෙලාවයි. ඉතින් මුලින්ම කරේ මගේ කන්ටැක්ට් ලෙන්ස් දැම්මා. ඉතින් මට කොහොමත් කන්ටැක්ට් ලෙන්ස් දැම්මම මේ විදිහට කඳුළු වෙනවා, ඒක නවත්ත ගන්න බෑ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ ඒක හරියනවා. හරි. ඊට පස්සේ ඔන්න මේ විදිහට අකි මගේ මේකප් එක පටන් ගත්තා. චමරියකින් ඩ්‍රෙසින් ගැන කිව්වොත් ඇත්තටම මම හරිම ආසාවෙන් තමයි අකි ගාවට ඩ්‍රෙස් කරන්න එන්නේ. මොකද අකි හරිම ලස්සනට හෙයා ඇන් මේකප් එක කරනවා. මාව නම් ගුඩාරියක් ලස්සන කරනවා අකි. ඉතින් ඔන්න මේ විදිහට මේකප් එකේ ෆස්ට් ස්ටෙප් එක දැන් ඩන්. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා ඇති අපේ අම්මත් ආවා. ඉතින් අම්මා දැන් කියනවා අනේ මෙයා පරක්කු වෙලා නේද ආවේ කියලා. අම්මගෙන් චුට්ටක් මම මෙතන බැනුම් ඇහුවා. ඊට පස්සේ අක්කි මගේ ඩ්‍රෙසින් එක ඉක්මනින්ම ඉවර කරා. ඊට පස්සේ අපේ අම්මගේ වාරේ තමයි ආවේ. ඔන්න ඉතින් අපේ අම්මත් දැන් ඇවිල්ලා අම්මගෙත් කන්ටැක්ට් ලෙන්ස් දාලා මේ විදිහට අම්මව මේකප් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මම එතකන් අපේ නංගිලා දෙන්නගේ ජුවලරිස් මෙන්න මේ විදිහට දැම්මා. ඇත්තටම කියනවා නම් මේ වෙද්දී අපිට හොඳටම ලේට් වෙලා ඉන්නේ. ඉතින් ඒ වුණාට චමරියාකි අපිව ලස්සනටම ඉක්මනින්ම ඩ්‍රෙස් කරා. ඉතින් thank you so much චමරියාකි. හරි. ඔන්න ඊට පස්සේ මං ගියා අපි පහණි බබාව බලන්න. මෙයා කෝ කියලා බලන්න. බලද්දී මෙයා ලස්සනටම යාගේ හෙයා එක හදන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මාරම ලස්සනයි පහණිගේ හෙයා එක. මට හිතාගන්න බැරුණා එයා ඩෝල් කෙනෙක් වගේ හෙයා එක හැදුවට පස්සේ. එයත් ඔන්න ඉන්නවා. ඉතින් මෙයින් අපේ අනිත් ඩෝල්. එයත් ඉතින් වේටින් ඉන්නවා යාගේ කොණ්ඩේ හදාගන්න. ඒ දෙන්නටම තියෙන කර්ලි හෙයා එකක් හරිම ලස්සනයි ඒ දෙන්නගේ හෙයා එක. ටැන්ටටන්! දැන් ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් මගේ ලස්සනම ලස්සන අවුට්ෆිට් එක. ඉතින් මම හිතුව විදිහටම හරිම ලස්සනට මට මේ ඩ්‍රෙස් එක ආන්ටි මට මහලා දුන්නා. ඉතින් මං මේ කලයකට මාරම ආසයි. ඒ කලයක මාරම ලස්සනයි පර්පල් කලයක. ඉතින් ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මං ඒක ඉස්සරහට කියන්නම්. ඔහොමම ඉන්න. හරි. ඉතින් මම ආයෙම හැරුණා අපේ පහණි බබාගේ පැත්තට. ඉතින් තාම යාගේ කොණ්ඩේ හදන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම එයා හරිම ලස්සනයි නේද? ඔයාලත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි පහණි බබත් හරිම ආසාවෙන් ඔයාලා හැමෝගෙම කමෙන්ට්ස් කියවනවා.
ඉතින් ඇත්තටම මම කොණ්ඩේ මෙන්න මේ විදිහට තියාන තමයි හැදුවේ. ඒ වුණාට ආයෙම මට පාණි බබාගේ කොණ්ඩේ දැකලා මටත් ආස හිතුණා ඒ වගේ කොණ්ඩි පොඩක් හදලා බලන්න. ඉතින් අනේ ඒ විදිහට කොණ්ඩේ යට ටික විතරක් මෙන්න මේ විදිහට කර්ල් එකක් දැම්මා. ඉතින් ඒකත් හරිම ලස්සනට තිබුණා. හැබැයි චුට්ටක් මේකට වෙලා යනවා. හරි උනේදින් කොහොම හරි ඉක්මනින්ම අපි හැමෝම රෙඩි වෙලා දැන් අපි යන්න තමයි හදන්නේ. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් වෙලාව මම හිතන්නේ 8 මාරට විතර ඇති. හොඳටම ලේට්. ෆන්ක්ෂන් එක පටන් ගන්න තිබුණේ 6 මාරට. ඉතින් අපේ තාත්තා හොඳටම බනිනවා. හොඳටම පරක්කුයි කියලා. හරි. ඒ වගේම තමයි තව ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒකත් මම ඉස්සරහට කියන්නම්. ඔන්න අපි දැන් හොටෙල් එකට ආවා. මේ තමයි කැන්විල් ග්‍රෑන්ඩ් වේරහැර. ඉතින් මේ හොටෙල් එක අලුතෙන් තමයි ලොන්ච් කරලා තියෙන්නේ. මමත් ෆස්ට් ටයිම් තමයි මේ හොටෙල් එකට ආවේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. හරි ඔන්න දැන් අපි ඔක්කොම මේ විදිහට වාහනයෙන් බැහැලා අපි තාත්තා වාහනේ පාක් කරලා එනකන් එළියට වෙලා හිටියා. හරි ඔන්න අපි දැන් ඇතුළට ගියා. ඇතුළට ගිය ගමන්ම අපි කළේ මෙන්න මේ විදිහට ගෲප් ෆොටෝ එක ගහපු එක. මේ වෙදිනන් ෆන්ක්ෂන් එක පටන් අරන් ෆන්ක්ෂන් එකෙන් භාගයක් ඉවරයි. හැබැයි අවුලක් නැහැ. අපි ඇවිල්ලත් ගොඩක් වෙලාව ෆන්ක්ෂන් එක එන්ජොයි කරා. දැන් මේ අපි ලං වෙලා බලන්නේ අපි ගහපු ගෲප් ෆොටෝ එක කොහොමද තියෙන්නේ කියලා, ලස්සනයිද කියලා. ඉතින් මේ චූටි මල්ලිය තමයි අපි ෆොටෝ එක ගැහුවේ. බලන්නේ චූටි උනාට යාගේ වැඩ චූටි නෑ. හරි ඊට පස්සේ ඔන්න ආයෙම මම එළියට ආවා. එළියට ආවේ ඔයාලට මගේ අවුට්ෆිට් එක ටිකක් ලස්සනට පෙන්නන්න. ඉතින් එළියේ හරිම ලස්සනට මෙන්න මේ විදිහට ඩෙකරේෂන් කරලා තිබුණා. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා කිව්වනේ. හරි මම දැන් ඒක මොකද්ද කියලා කියන්නම්. ඔයාත් ආසයි නේද මේ විදිහේ ලස්සනම ලස්සන ලෙහෙංගා එකක් ෆන්ක්ෂන් එකකට ඇඳගෙන යන්න? ඉතින් ඔයාට පුළුවන් මලේ සාරීස් පෙතින් මේ විදිහේ ලස්සනම ලස්සන ඩ්‍රෙසස් කස්ටමයිස් කරගන්න. ඒ වගේම මේ පර්පල් කලර් ලෙහෙංගා එක දැන් මේ වේදී ඔයාලට රෙන්ට් අවේලබල් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මලේ සාරීස් වෙතින් මේ ලෙහෙංගා එක රෙන්ට් කරන්න. ඒ වගේම තමයි ටික දෙනෙක් මගෙන් අහලා තිබුණා මගේ බර්ත්ඩේ ෂූට් එකේ මම ඇඳපු මගේ ඩ්‍රෙස් එක රෙන්ට් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒක මේ වේදී මම රෙන්ට් අවේලබල් කරලා තියෙනවා. ඔයාට ලේසියෙන්ම කන්ටැක්ට් කරගන්න පුළුවන් මලේ සාරීස් ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකෙන් සහ ෆේස්බුක් පේජ් එකෙන්. හරි ඔන්න ඒ අනවුස්මෙන්ට් එකෙන් පස්සේ අපේ ඊළඟ වැඩේට අපි ලෑස්ති වෙමු. ඉතින් ඔයාල බලන වැඩි මේ මොකද්ද කියලා. මේ තමයි අපේ තාත්තගේ බර්ත්ඩේ කේක් එක. ඉතින් ඔන්න මේ දවසෙම තමයි අපේ තාත්තගේ බර්ත්ඩේ එකක් තිබුණේ. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු තාත්තගේ බර්ත්ඩේ එකට අපි හදපු ලස්සනම ලස්සන කේක් එක. ඒක හරිම ලස්සනට ඒ නංගි හදලා තිබුණා. හරි දැන් මේ අපි යන්නේ කේක් කපන්න. ඇත්තටම අපේ තාත්තා මේ වෙද්දි දන්නේ නැහැ මේ කිසිම දෙයක්. එයාව මේ වෙලාවේ සර්ප්‍රයිස් වුණා. එයා ඇහුවා කවුද මේක ලෑස්ති කරේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තාත්තා ඇහුවා. ඉතින් මේ වෙලාවේ සර්ප්‍රයිස් වුණා ගොඩ හරියක්. හරි ඉතින් දැන් අපි කේක් කපන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැමෝගෙම විෂර්ස් මැත්තේ අපි කේක් කපලා කේක් කෑවේ. ඉතින් ඒ වගේම තමයි හරි ආදරෙන් ඔයාලා හැමෝටමත් ගුටාරියක් තැන්කියු කියන්න ඕනේ. තාත්තගේ බර්ත්ඩේ දවසේ කියන්නේ මේ දවසේ උදේ මම කමියුනිටි පෝස්ට් එකක් දැම්මා තාත්තගේ බර්ත්ඩේකට. ඉතින් ඒකට ගුටාරියක් අය කමෙන්ට් කරලා තිබුණා හරි ආදරණීය විදිහට. මට ඒ කමෙන්ට්ස් කියවද්දි මාරම සතුටුයි. ඉතින් මම තැන්කියු සෝ මච් කියනවා මගේ තාත්තා වෙනුවෙන් ඒ විෂ් කරපු ඔයාලා හැමෝටම. ඇත්තටම ඔයාලට මාරම ලස්සන හදවත් තියෙන්නේ. තැන්කියු සෝ මච්. මම ඔයාලට
අපට ආරියා කාදරේ. හරි ආදරෙත් එකතු කරගෙන අපි යමු දැන් කෑම ගන්න. හරි ඔන්න අපේ පහණි බබා ඉන්නවා ඉස්සරහින්ම. හරි අපේ පහණි බබායි ඒ වගේම ඉන්නවා අපේ පුංචි. අපේ අම්මා ඉන්නවා ඉස්සරහින් ලොකුණාගේ තියෙනවා. ඉතින් බලන්න අපේ පුංචිත් අද බාබි කෙනෙක් වගේ පින්ක් ඇඳලා හරිම ලස්සනයි අපේ පුංචි. ඉතින් මයි පහණි බබායිත් කන්න පටන් ගත්තා. කෑම ගැන කියනවා නම් ඇත්තටම හරිම රසයි. රසට තිබුණා මම ආසමුණේ මාෂ්රූම් එකට. මාෂ්රූම් එක හරිම රසයි. ඉතින් අපි දැන් ඉක්මනින්ම කාලා ගියේ ඩාන්ස් ෆ්ලෝ එකට. මොකද අපිට ටයිම් එක ලොකුවට තිබුණේ නැහැ. කෑම කන ගමනොත් මම නටනට තමයි කෑවේ. මොකද සින්දු වලට මට නැට වෙනවා. ඒ හින්දා අපි දුවල දුවල ගියා ඩාන්ස් ෆ්ලෝ එකට. ඉවරයි කෝ වීඩියෝ බලන්ගෙන හැමෝම චීස් කියන්න. හරි ඔන්න මන් දැන් ඔයාලගෙත් ලස්සන ෆොටෝ එකක් ගත්තා. ඔයාල බලනවා ඇති නටනට හිටිය මට මේ මොකද උනේ කියලා. ඉතින් කැමරමන්ට හිටිය අපේ මාමා කෙනෙක්. එයාට ඩාන්ස් කරන්න ඕනේ හින්දා ඔන්න ඉතින් මම කැමරේ අරගෙන ෆොටෝස් ටිකක් ගත්තා. දැන් මම මේ බලන්නේ ෆොටෝස් ටික කොහොමද කියලා. ඉතින් මන් දැන් මේ අඩ ගහලා ඒ මාමටත් පෙන්නනවා ඒ මාමගේ ගත්ත ෆොටෝ එකක්. ඉතින් මං හිතනවා මට මේ ජොබ් එකක් පුළුවන් කියලා. ඇත්තටම මම මාර මාසයි ෆොටෝග්‍රැෆි වලට. මං කොහොම හරි ඒ ඩ්‍රීම් එකක් කවදා හරි ඉක්මනින්ම හැබෑ කර ගන්නවා. මම මාරම ආසයි ඒකට ඉස්සර ඉඳන්ම. හරි ඊට පස්සේ මම ගියා අපේ මේ ෂුරි නංගිලත් එක්ක ඉන්න. ඉතින් මෙයාලත් එක්ක ඉන්නකොට වෙලාව යනවා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ.
ඉතින් දන්නෙම නැතුව ෆන්ක්ෂන් එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඊට පස්සේ මෙතෙන්ට ලයිදගෙන ලස්සන වීඩියෝස් ෆොටෝස් ගත්තා. මේ වීඩියෝස් ලස්සනටම මට අරගෙන දුන්නේ මේ ඉන්නේ මෙන්න මේ චූටි පැටියා. Thank you. හරි, ඔනිදින් දැන් බලද්දි නම් ගොඩාක් අය හිටියේ ඩාන්සින් ෆ්ලෝ එකේ. ඒ වගේම සමහර අය මේ වෙද්දි ගෙදරත් ගිහින්. හරි, ඔන්න එහෙනම් අපිටත් ගෙදර යන ටයිම් එක ආවා. අර ඇතින් පේනවා ඇති අපේ තාත්තයි අම්මයි බලන් ඉන්නෝ මම මේ කැරකි කැරකි ඉඳලා එනකම්. හරි, ඕනිතින් ඔක්කටම බයි බයි කියලා අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙනකන් මාන්තික රැඳිලා හිටපුවාල හැමෝටම ගොඩාරියක් ස්තුතියි, ගොඩාරියක් ආදරේ. මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලඟට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching. See you next time.